මිනිස්සු විවිධයි. සමහරක් අය ජීවිතේ තනිකඩව ඉන්නවා. තවත් සමහරක් අය විවාහ වෙන්නේ නැතුව පෙම්වතුන් විදිහට ඉන්නවා. තවත් සමහරක් අය විවාහ වෙලා දරුවන් නැතුව ඉන්නවා. අපි එකිනෙකා හිතන්නේ වෙනස්ම විදිහකට ජීවිතය ගැන. අපි හැසිරෙන්නේ වෙනස් විදිහට. අපේ අවශ්‍යතාවයන් වෙනස්. අපි ජීවිතයේ සතුට අත්දකින්න ක්‍රමය එකිනෙකාට වෙනස්. අපේ ජීවිත ඉලක්ක වෙනස්. ඒ නිසාම ඔබ මම ජීවත් වෙන විදිහ ඔබ මම ජීවිතයේ සතුට අත්දකින්න විදිහ ඔබ මම ජීවිතයේ සතුට සොයාගෙන යන ක්‍රමවේදයට වඩා වෙනස් විදිහකට තවත් කෙනෙක් ජීවත් වෙනවා දැක්කොතින් ඒක පුදුමයට කාරණාවක් නෙවෙයි. නමුත් අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපේ ක්‍රමයට ජීවත් නොවන කණ්ඩායම් ඉන්නවා නම් ඒ අයව විවේචනය කිරීම. අපේ වගේ ජීවිත ඉලක්ක නොමැති නම් ඔවුන් ජීවිතය ගැන පටු විදියට හිතන කට්ටියක් කියලා අර්ථකථනය කරනවා. ඒක නිවැරදි නැහැ. ඒක සර්ව සාධාරණ නැහැ. අපේ විවිධත්වය නිසාම අපේ අවශ්‍යතාවයන් වෙනස් නිසාම අපේ ජීවිත ඉලක්ක විවිධාකාර නිසාම අපි තෝරා ගන්නා ක්‍රමවේදයන්ද වෙනස්. අපි මතක තියාගනිමු. ඔබ මම ජීවිතේ තෝරාගත් ක්‍රමවේදයම විකල්පයම අනිත් අයත් තෝරාගත යුතු යයි සිතීම හරිම අසාධාරණයි. අපි කොහොමද දන්නේ අනිත් අයගේ ඇතුළාන්ත සිද්ධිය ඔවුන්ගේ හැකියාවන් ඔවුන්ගේ නොහැකියාවන් ඔවුන්ගේ ප්‍රායෝගික හේතු කාරණා අපි කවුරුවත් දන්නේ නැහැ. අපේ විවිධත්වයට හේතුව මේකයි. අපේ හැකියාවන් අපේ නොහැකියාවන් අපගේ ඇතුළාන්ත සහ නොඑක් ආකාරයේ ප්‍රායෝගික හේතුන් මත අපි අපිටම ආවේනික වෙච්ච ක්‍රමවේදයකට ජීවිතය ඉස්සරහට අරගෙන යනවා. ඒ නිසා අපිට වඩා වෙනස් විදිහකට අනිත් අය ජීවත් වෙනවා දකිද්දි ඒ අයව පීඩාවටපත් කිරීම, හිංසාවට ලක් කිරීම, අවප්‍රමාණ කිරීම, විවේචනය කිරීම සුදුසු නැති බව මතක තියාගනිමු. ඔබ මම අපි අපේ ගමන යමු. අනිත් අයටත් ඒ අයගේ නිදහස තුළ ඒ අයගේ කැමැත්ත තුළ ඒ ගමන යන්නට ඉඩ දෙමු. ඒ අයිතියට අපි ගරු කරමු. ඔබට සුබ දවසක්. Veritas Asia, Singular Service.